ඔවුන් කියනවා වැඩිහිටියන්ගේ පොලිය අපි අහම දෙනවා කියලා. එහෙම පොලිය ගෙවන්න නම් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සල්ලි අච්චු ගහලා දෙන්න සූදානම් නම් හා කමක් නැහැ. සල්ලි අච්චු ගහලා දෙමු. කොහොමද සල්ලි අච්චු ගහන්නේ? මහ බැංකු පනතෙන් පස්සේ අපිට සල්ලි අච්චු ගහන්න බෑ. එහෙනම් සල්ලි අච්චු ගහන්න නැතුව කවුද එහෙනම් මේ පොලිය ගෙවන්නේ? එහෙනම් මේ පොලිය ගෙවන්න අපේ රටේ සමස්ත ජනතාවට සිද්ධ වේවි. එහෙමනම් තවත් වැට් එකේ ප්‍රතිශතය 1%-2% වැඩි කරන්න. එහෙම නැත්නම් වෙනත් බදු ගන්න ක්‍රමයකින් හැම දෙනාගේම බදු අරගෙන මේ වැඩිහිටියොන්ට ගෙවන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා කියන්නේ නැතුව වැඩිහිටියොන්ගේ ඡන්ද ගන්න ඕනි කමට ඒ වගේ ප්‍රකාශනිකුත් කරනවා. දැන් හැමෝම කියන්නේ හොරුන්ට දඬුවම් දෙනවා කියලානේ. පොඩ්ඩක් ඉන්න. ඉතාමත්ම ඉක්මනින් මේ රටේ කවුරු හරි හොරකම් කරලා තියෙනවනම් කවුරු හරි හොරකම් කරලා පිටරටක ගෙනihin තියෙනවනම් ඒ සල්ලි නැවත අත්පත් කරගන්න පුළුවන්. පැමිණිලි දාන්න පුළුවන්. ওই ෆයිල් ගොඩ ගහගෙන ඉන්නේ නැතුව ඒ ෆයිල් ගෙනල්ලා බාර දෙන්න පුළුවන්. නීතිය හෙටනිද්දම කැබිනට් මණ්ඩලයේ හරහා අනුමත කරලා ඉස්සරහට දානවා. එතකොට ඕනෙම කෙනෙකුට පැමිණිලි කරන්න තැනක් හදලා දෙනවා. ඒ පැමිණිලිත් එක්කම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි කරන පනතත් හදලා දෙනවා. ලෝකෙ කොහේ තිබුණත් ඒ මුදල් ගෙන එන්නත් පුළුවන් වෙන විදියට පනත හදලා දෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරන. අපි හොරු අල්ලනවා අල්ලනවා කියන ආණ්ඩුවක් නෙවෙයි. අපි හොරු අල්ලන ආණ්ඩුවක්. ලබන සුමානේ කැබිනට් මණ්ඩලයට යනවා සමාජ සුභ සාධනය. සියලුම ශ්‍රමිකයින්ට අවුරුදු 55 පිරුණයින් පස්සේ ලබා දෙන වැඩසටහනට මට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වුණා. වාර්තාව සකස් කරන්න කියලා මම අපි ලබන සතියේ කැබිනට් මණ්ඩලයට අපේ යෝජනා ඉදිරිපත් කරනවා. එතනින් පස්සේ අපේ රටේ සියලුම වැඩ කරන ජනතාවට අපි සමාජ ආරක්ෂණ ක්‍රමවේදේ ප්‍රතිලාභ ලබා දෙන්න ඕනි කරන නීතිමය ප්‍රතිපාදන හදන්න අපි ආරම්භ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.